අයිබුවන් සියලු දෙනාටම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ සිදුවෙච්ච ඉතාම කනගාටුදායක සිදුවීමක් ගැන. මම හිතන්නේ මේ දිනවල ඔබ සියලු දෙනාම වගේ මේ ගැන කතා බහ කරලා තිබුණා. ඒ තමයි ලංකාවට අහිමි වෙලා ගිය මහාර්ග සම්පතක්. ලංකාවේ දක්නට ලැබුණු කළුකොටියාගේ අවාසනාවන්ත මරණය ගැන. දැන් මේ ලංකාවේ ජීවත් වන කොටියා කියන සතා ගත්තොත් අපි සත්ත්ව විද්‍යාත්මකව ඌව හඳුන්වනවා. මෙහෙම පැන්තෙරා පාඩස් කොටියා කියලා. දැන් මේ පැන්තෙරා පාඩස් කොටියා එහෙම නැත්නම් දැන් මෙයාට තමයි අපි සාමාන්‍යයෙන් ලංකාවේ ජනවහරේ කොටියා කියලා හඳුන්වනු ලබන්නේ. දැන් අනාදිමත් කාලයක ඉඳන් ලංකාවේ ජනවහරේ කොටියා කියලා හඳුන්වපු නිසා අන්තර්ජාතික වශයෙන් ඔහු නම් කරනකොට නම් කරලා තිනවා පැන්තෙරා පාඩස් කොටියා කියලා. මේකෙම තව උපවිශේෂ කිහිපයක් ලෝකේ විවිධ රටවල් වල ඉන්නවා. ඒ තමයි පැන්තෙරා පාඩස්. පාඩස් කියන කෙනා එයා අප්‍රිකානු ප්‍රදේශවල දකින්න ලැබෙනවා. තව කෙනෙක් ඉන්නවා පැන්තෙරා පාඩස් ෆුස්කා කියලා. ඌ ඉන්දියානු උපමහද්වීපයේ දකින්න ලැබෙනවා. දැන් මේ අතරින් අපිට ඉතාම වැදගත් වෙන්නේ පැන්තෙරා පාඩස් කොටියා කියන අපිට අයිති අපේ කොටියා. ඉතින් මේ බොහෝ අවස්ථාවලදී අපි මෙයාව දිවියා කියලා හඳුන්වන්න පෙළඹිලා තියෙනවා. නමුත් ඇත්තටම මූට වඩා සුදුසු වචනය වෙන්නේ කොටියා කියලා අපි භාවිතා කරපු ඈත අතීතේ ඉඳන්ම භාවිතා කරපු නම. එතකොට දැන් මේ කොටියා කියන මේ පැන්තෙරා පාඩස් කොටියා කියන එක්කෙනා ගත්තොත් මේ අය ලංකාවේ වියලි කලාපයේ ජීවත් වෙනවා, තෙත් කලාපයේ ජීවත් වෙනවා, තෙත් කලාපයේ විශේෂම කඳුකර ප්‍රදේශවල ජීවත් වෙනවා. දැන් මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වයක් තමයි මේගොල්ලන්ගේ දකින්න ලැබෙනවා ප්‍රභේද දෙකක්. මේ විදිහට සුලභ ප්‍රභේදය වෙන්නේ අර යෙලෝ කලර් එක, එහෙම නැත්නම් කහ පුල්ලි තියෙන එක්කෙනා. අනිත් එක්කෙනා තමයි ශරීරයේ කළු පාට ස්වභාවයක් ගන්න එක්කෙනා. සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන තත්ත්වයට වඩා ලංකාවේ තියෙන තත්ත්වය වෙනස්. ලංකාවේ මේ කළු කොටියන් දකින්න ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්, බෙහෙවින්ම අතිශයින්ම කලාතුරකින්. කහපාට ප්‍රභේදය තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. දැන් මෙහෙමයි, ඔබ ටිකක් ඒ කළුපාට මේ කොටියාගේ ශරීරයේ බොහොම ලං වෙලා අධ්‍යයනය කළ බැලුවොත් එහෙම අර වගේම පුල්ලි තියෙනවා. මේ ඈතට එච්චර පේන්නේ නැහැ, ලං වෙලා බැලුවොත් අර විදිහටම පුල්ලි තියෙනවා. හැබැයි උගේ වර්ණය කළුපාට වර්ණයක් ගන්නවා. එතකොට මේ දෙක විශේෂ දෙකක් නෙමෙයි, එකම විශේෂයේ සතුන්. මෙතන මේ දෙන්නාට අන්තර් අභිජන්‍යය කළා සරු ජනිතයක් නැත්නම් ඊළඟ පරම්පරාවක් බිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙන්නා ඉන්ටර්බ්‍රීඩ් කරලා ඊළඟ පරම්පරාව බිහි කරන්න පුළුවන් එකම විශේෂයේ ජීවීන්. මෙයාලාව බිහි වෙන්නේ අර වර්ණයට සම්බන්ධ මේ මෙලනීන් කියලා සංයෝගයක් තියෙනවානේ. මෙලනීන්, මේ මෙලනීන් නිපදවන ජානයේ සිදුවන වෙනස් වීමක් නිසා අධික වශයෙන් මෙලනීන් නිපදවීමෙන් තමයි මේ කළු කොටියෙක් ස්වභාව ධර්මයේ තුල නිර්මාණය වෙන්නේ. ඒ සිදුවීම සිදුවන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඉතින් ඒක නිසා මේමැනි ජීවීන් අපිට දකින්න ලැබෙන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක්. විශේෂයෙන්ම සම්පූර්ණ මේ කහ පැහැති ප්‍රභේදයයි මේ කළු පැහැති ප්‍රභේදයයි ඔක්කොම ගත්තහම බොහෝ පරිසරවේදීන් පෙන්වලා දෙන්නේ මේ සත්තු ලංකාවේ ඉන්න ප්‍රමාණය මුළු ලංකාවේම ඉන්න ප්‍රමාණය. ඒ කියන්නේ මේ ප්‍රභේද දෙකම එකතු කරලා මේ ජීව විශේෂයෙන්ම ඉන්න ප්‍රමාණය සාමාන්‍යයෙන් මේ 1000කට වඩා අඩුයි කියලා. ඒ නිසා මේ අය හඳුන්වලා තියෙනවා මේ ඇත්තටම වඳ වී යෑමේ තර්ජනයට ලක්වෙච්චි ප්‍රභේදයක් ලෙස, සත්ව ප්‍රභේදයක් ලෙස. ඉතින් තත්ත්වය මෙහෙම තියෙද්දී නිරන්තරයෙන් අපිට ආරංචි වෙනවා
ये दिव्यान बहु अवस्थावल मे अन दें अट आरचन दंट लंका मे कलुपेहति कोटी हतर दिन मे वगे मिनीसून मिशिंग हदप मद करता उगुलट अहुलातीन अवस्था ये अवस्था हतरें अवस्था हतर मध्यम ये सतु नेक्को ये मद तुलाधीम मीयगिया हेमनेत्तन दें मे मे पार मे अलग सत्वया ये मद्यंग निधास्कर पास मीयानो इतमावासनावंत लेस इतिंग मे मे सतकुगे वटिनाकम अपिट मिलकरण बे दें मे मैनिकक वटिनाकम अपिट एके बार एके स्वभाव बलला मिलकरण पुलवां मे मगे सतक वटिनाकम अमील ये क्या कोच्चर वटिनाकमकन के मिलकरण बे कोटिगान किच्चर दिलकियां बे ඉතින් ඒක නිසා මේ මෙවැනි සම්පතක් රැක ගැනීමට අපිට තියෙනවා ලොකු මේ වගකීමක් සහ යුතුයකමක්. නමුත් ඊටම අවාසනාවන්ත ලෙස අපි අතින් ඒක මගහැරිලා ගිහිල්ලා තියෙනවා. දැන් මේ කළු දිවියා නල්ලතන්නි ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයක ඒ කළු දිවියා මේ මේ අහුවෙලා මැද්දකට එයා මිය ගියාට පස්සේ ඊළඟට දවස් දෙක තුනක් ගත වෙන්න කලින් අපිට වාර්තා වෙනවා තවත් දිවියෙක් කියන හැබැයි යා කළුපාට ප්‍රභේද නෙමෙයි සාමාන්‍ය ප්‍රභේදේ එයත් ඒ වගේ මද්දකට අහුවෙලා මිය යනවා ඉතින් මේ ආකාරයට මේ සතුන් 1000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවටම ඉන්න මේ සතුන් මේ විදිහට මිය යන්න ගත්තොත් එහෙම අපිට අපේ ඊළඟ પરම්පරාවට මේ සත්වයා දැක ගන්නවත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ ඒතර දැන් අපි බලමු මේ මේ අය නැත්නම් මේ මේ සතුන් මේ විදිහට මරන්න නැත්නම් මරා දමන්න බලපාන හේතු මොනවද කියලා මේකෙදි එක හේතුව තමයි මෙන්න මේක බොහෝ ප්‍රදේශවල මිනිස්සු වෙනස් සතුන් ඒ කියන්නේ දඩයම් පිනිස වෙනස් සතුන් අල්ලා ගැනීම සඳහා මද්ද සකස් කරනවා ඒ මද්දට අහු වෙලා මේ අනිසතු මේ යනවා මේ දඩමස් ලබා ගැනීම සඳහා තමයි ඒක කරන්නේ අවාසනාවන්ත ලෙස මේ කොටියත් ඒකට අහු වෙන්න අවස්ථා තියෙනවා ඊළඟට අනිත් එක තමයි සමහර අවස්ථාවලදී දැන් වනාන්තරයේ ඇතුලේ තියෙන ආහාරයට ගන්න පුළුවන් පොඩි පොඩි ශීරපායි සත්තු ඉන්නවා ඒගොල්ලොන්ව මිනිස්සු විසින් දඩයම් කළා එතකොට මේ කළු කොටියාට තමන්ගේ වාසස්ථානය තුල ආහාර හිඟ වෙනවා එතකොට ඌ අර ගම්මානයට එන්න බලනවා මොකද ගම්මානයට ආවන් පස්සේ ඔය වසුපැටවෙක් එතකොට එළුවෙක් එහෙම නැත්තම් බල්ලු. එතකොට ඒවා ඒ වගේ සතෙක්ව හරි ලේසියෙන් මරා ගන්න පුළුවන්. ඒ නිසා ඌ ඒ විදිහට ගම්මානයට එන්න පෙළඹෙනවා සහ පුරුදු වෙනවා. එතකොට තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. දැන් අපේ රටේ ඊටාම කනගාටුදායක ප්‍රශ්නයක් ලෙස තියෙනවානේ අලි මිනිස් ගැටුම. ඒකෙම එකක් විදිහට තව මේ අපිට දකින්න ලැබෙන්නේ දැන් අලුතින් කොටි මිනිස් ගැටුම. ඒ නිසා මේ වටිනා සතුන් අපිට අහිමි වෙලා යනවා. දැන් මෙහෙම ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. දැන් මම මේ කිව්වේ එහෙම වෙන්න එක හේතුවක්. ඊළඟට තව එකක් තමයි මේ වගේ මේ කොටියෙක් තමන්ගේ කැලෑවක ඉන්නකොට එයාලට තියෙනවා ටෙරිටරි බිහේවියර් කියලා එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ තමන්ගේ මේ කැලෑව ඇතුලේ නැත්නම් වනාන්තරය ඇතුලේ තමන්ගේ ටෙරිටරි එකක් එහෙම නැත්නම් තමන්ගේ වාසස්ථානයක් සලකුණු කරගන්න. දැන් මේගොල්ලන්ගේ මේ ගහණය තුල එහෙම සලකුණු කරගත්තට පස්සේ වෙනත් කොටියෙක් එම විශේෂයෙන්ම ඊට වඩා වැඩුණු සතෙක් මෙයා වයස්ගත වෙනකොට ඊට වඩා වැඩුණු සතෙක් ගහණය තුල නිර්මාණය වුණාම මේ දෙන්නා අතර මේ වසම සඳහා ගැටුමක් නිර්මාණය වෙනවා. එතකොට සමහර ලාවට ටිකක් වයසින් වැඩි දුර්වල වෙච්ච සතා සමහර ලාවට ඒ වසම අතහැරලා යන්න වෙනවා. එවැනි අවස්ථාවලත් සමහර වෙලාවට අසල තියෙන ගම්මානයේ වගේ ප්‍රදේශයකට මේ සතා ඇතුල් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙලත් මේ විදිහට ගම්මානයකට එන්න පුළුවන්. ඊළඟට අපිට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා මෙතෙන්දී මේ සිතාමතාම මේ කොටියව කළු කොටියව මැරුවද කියන එක. ඒ කියන්නේ සැලසුම් සහගතව ඒ කියන්නේ මේක සිතාමතාම කරන ලද ඝාතනයක්ද කියන එක. කළු කොටියා මද්දකට අහු වෙලා මැරුණාද එහෙම නැත්නම් ප්ලෑන් කරලම මුව අල්ලන්නම මද්දක් හදලා මුව මරන්නම ක්‍රියා කළාද කියන එක. ඒකට හේතුව තමයි දැන් අපේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඒ එම ප්‍රදේශයේ අධ්‍යයනය කළා අර අධිසංවේදී කැමරා හයි කරලා
ඒගොල්ලෝ හොයාගන්නවා මේ ප්‍රදේශය තුල මේ කළු පාට කොටියක් ගැවසෙන බව දර්ශනත් ඔවුන් පෙන්වනවා. එමගින් ඒ අවට ප්‍රදේශයේ මිනිස්සු දැනගන්නවා මේ ප්‍රදේශයේ මේ මේ කළු පාට කොටිය ගැවසෙන බව. එතකොට ඒ ප්‍රදේශයේ අය කියනවා බල්ලු හතර දිනක් විතර මෙයා ඩැහැගෙන ගිහිල්ලා තියෙනවායි කියලා. එතකොට ඊළඟට තව තියෙනවා මේ කළු කොටියා හා සම්බන්ධ විවිධ මිත්‍යා විශ්වාස. මම ඒවා කියන්න යන්නේ නැහැ. මොකද ඒ ඒ මිත්‍යා විශ්වාස කියන එකත් තව ඉතුරු වෙලා ඉන්නවා නම් යම් කිසි සතෙක් උගේ ජීවිතයටත් ඒක තර්ජනයක් වෙන නිසා. විශේෂයෙන්ම දැන් මෙහෙම අවට ප්‍රදේශයේ අය දැනගත්තාම මේ කළු පාට කොටියෙක් මේ ප්‍රදේශයේ ගැවසෙනවායි කියලා අර වගේ මිත්‍යා විශ්වාස නිසා ඌව ඝාතනය කරන්නම උගෙන් සමහර දේවල් ලබා ගැනීම සඳහා ඌ ඝාතනය කරන්නම සැලසුම් සහගතව මේ දේ කරාද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා ඇත්තටම. එතකොට දැන් හැබැයි ඒ ප්‍රදේශයේ ඉන්න මිනිසුන් දන්නේ නැහැ මේ මේ සතාගේ තියෙන වටිනාකම කොච්චරක්ද කියන එක. දැන් ඇත්තටම කියනවා නම් ඒ ප්‍රදේශයේ ඉන්න ග්‍රාමීය මිනිස්සු ඔය මොනවා හරි එළවලු කොටුවක් ඒ වගේ දේවල් දෙයක් කරලා විල්ලා ලබා ගන්නවනේ යම් මුදලක්. නමුත් මේ ඉන්න කළු කොටියා ඉන්න බව ඒක ප්‍රසිද්ධ කරාට පස්සේ හරියටම ඒ ප්‍රදේශය සංරක්ෂණය කරන්න ඒ ප්‍රදේශයේ මිනිසුත් දායක වුණා නම් මේ කළු පාට කොටියා බලන්ඩ ලෝකේ කෝටි ගාණක් මුදල් වියදම් කරගෙන එන්න කැමති පරිසර ලෝලීන් ඉන්නවා. අපිට මේ සම්පත් ඒ තරම් වටිනාකමක් නැති වුණාට ලෝකේ පරිසර ලෝලීන්ට පරිසර වේදීන්ට මේ සත්වයා හරිම වටිනවා. ඒතකොට මට මතකයි එක සැරයක් ඔය සමහර පරිසර ලෝලීන් ඇවිල්ලා මාස ගණන් කැමරා අටවගෙන මේ සාමාන්‍ය දිවියෙක් බලන්න යාළ වනෝද්‍යානයේ ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලෝ ඒවට කැමති නිසා සංචාරකමේ ව්‍යාපාරයක් වශයෙන් මහා විශාල ධනස්කන්ධයක් අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි අපිට මේ අහිමි වෙලා ගියේ. ඉතින් එතකොට ඒ ප්‍රදේශයේ මිනිසුන්ටත් ඒකෙන් ඒ දැන් ඉන්න කරන දේවල් වලින් ලැබෙන ආර්ථිකයට වඩා හොඳ ආර්ථිකයකට යන්න පුළුවන්කම තිබුණා. ඒක කළමනාකරණය කළ සංචාරක ව්‍යාපාරය සඳහා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කළා නම්. නමුත් අවාසනාවන්ත ලෙස ඒ මිනිස්සුත් ඒක දන්නේ නැහැ මිය ගියා. ඉතින් අපේ රටේ සමහර තැන්වල තිබුණා සමහර මිනිසුන්ට තිබුණා අර ගෙවල් වල කොටියෙක්ගේ හමක් තියාගන්න එක. ඇත්තටම ඒ කියන්නේ කොටියව මරලා හම ගහලා හම තියාගන්න එක. ඉතින් ඒව ඇවිල්ලා අර බොහොම ම්ලේච්ඡ හා ප්‍රාථමික ක්‍රියාවලි. මොකද මේ මේ වනජීවීන් සුරක්ෂිත කිරීම සඳහා ලෝකේ තියෙන ඕන් තරම් සංවිධාන ඔවුන්ගේ ඔවුන් මේ වගේ ජීවියෙක් ඉන්නවා කියලා දැනගත්තා නම් එහෙම සම්පූර්ණ ඒගොල්ලන්ගේ මුදල් වියදම් කළා ඌ සංරක්ෂණය කරන්න දායක වෙනවා. ඉතින් එතෙන්දි තව දෙයක් කියන්න ඕනි. ඒ තමයි අපිට මේ වගේ වටිනා මේ මාර්ග වටිනා වටිනාකම මිල කළ නොහැකි අපේ ජෛව විවිධත්වයේ විතා වැදගත් සාධකයක් වන මෙවැනි අති දුර්ලභ ජීවීන් සංරක්ෂණය කර ගැනීම සඳහා ක්‍රමානුකූල නිශ්චිත වැඩපිළිවෙලක් රජයට නොතිබීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙතෙක් කල් එහෙම තිබුණෙත් නැහැ. මේ වන විට එවැනි වැඩපිළිවෙලක් හදලත් නැහැ. අර පරණ පුරුදු වැඩපිළිවෙලම තමයි තියෙන්නේ. ඉතින් දැන් අපේ රටේ පරිසර ඇමතිවරුන් ඕනි තරම් මම දැකලා තියෙනවා. නමුත් පරිසරයට ආදරය කරන මේ ස්වභාව ධර්මයේ මේ ගහකොළ සතා සිව්පාවට ආදරය කරන පුජ්‍යලෙක් ලංකාවේ බොහෝ විට මම දන්න පරිදි නම් කිසිම දවසක මේ පරිසර ඇමති වෙලා නැහැ. ඔය කොහේ හරි ඉන්න ගොබ්බෙක් හරි මොකෙක් හරි ව්‍යාපාරිකයෙක් තමයි පරිසර ඇමති බවට පත් වෙන්නේ. ඊට පස්සේ එයාගේ ඉන්න මේ හෙංචයියලා ටික තමයි වනජීවියකේ මම මේ කියන්නේ ශේෂ්ත්‍ර නිලධාරීන් ගැන නෙමෙයි අර ඉහළම පුටුවලට පත් වෙන්නේ. එතකොට මේ දෙගොල්ලෝ එකතු වෙලා කරන්නේ රටේ ජෛව සම්පත් මංකොල්ල කන එක තමයි. එතකොට අර වැටත් නියරත් කුඹුරකානම් කාට පවසමි ඒ අමාරුව කියලා තියෙනවනේ. ඒ නිසා බොහෝ තැන්වල මා දැකලා තියෙන්නේ පරිසර ඇමතිතා සහ ඉහළ නිලධාරීන් එකතු වෙලා අපේ තියෙන ජෛව සම්පත් මංකොල්ල කෑම තමයි අපේ රටේ ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා මෙවැනි සතුන් සංරක්ෂණය සඳහා මීට වඩා ඉතාම වැදගත් සහ විධිමත් වැඩපිළිවෙලක් කරන්න තිබුණා. දැන්
ඇතරම ඒ සතා ඒ ප්‍රදේශයේ ඉන්නවා කියලා හඳුනාගෙන තිබුණා නම් ඒ කියන්නේ හඳුනා ගත්තනේ එතකොට එතකොට මේ මීට වඩා ඒ සතා ඒ ප්‍රදේශයේ ඉන්නවා කියලා හඳුනාගෙන තිබුණනේ ඉතින් ඒ නිසා වනජීවීයකට ඊට වැඩිය ලොකු වගකීමක් තිබුණා මේ ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක් බවට පත්කරන්න ඒ ප්‍රදේශයේ මිනිස්සු දැනුවත් කරන්න එතකොට ඒ ඒ සතාගේ වටිනාකම කියලා දෙන්න එතකොට හොයාගෙන ඌ එක්ස්පෝස් කරන එක විතරයි එතෙන්දි සිද්ධ වුණේ ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක් ඉතින් එහෙම එහෙමනම් ඒගොල්ලෝ ඒ ප්‍රදේශයේ ඇත්තටම මෙවැනි මද්දක් මදු ඇටවීම කරනවද උගුල් ඇටවීම කරනවද ඒවා පිළිබඳව විශේෂයෙන් සෙවිල්ලෙන් ඉන්න ඕනේ මොකද ඒගොල්ලන්ට මට හිතන විදිහට නම් මේ කලුකොටිය ආරක්ෂා කර ගැනීමට එහෙම කිසිම උවමනාවක් තිබුණු බවක් මෙහිදී පේන්නේ නැහැ මොකද මේක හරි සංවේදී කතන්දරයක් හැබැයි අපේ රටේ පරිසරවේදීන් ඉන්න ඕනි තරම් පරිසරයට ආදරය කරන ඇලුම් කරන විශේෂයෙන්ම අපේ මෙන්ඩිස් වික්‍රමසිංහ මහත්මයා ඒ වගේම අපේ නයනක රංවැල්ල මහත්මයා ඔවුන් මං ඉතාමත්ම මේ බොහොම ළඟින් කිට්ටුවෙන් ආශ්‍රය කරනවා ඒ අය මේ පරිසරයට කොයි තරම් ආදරෙයිද කියන එක මම දන්නවා ඒ අය හඬක් නගනවා යම් කිසි ප්‍රමාණයකට නමුත් ඒක ප්‍රමාණවත් වෙලා නැහැ මේ වන විට ඉතින් ඒ නිසා මම අපේ දරුදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ මේ පරිසරය පිළිබඳ හොයන්න ඔබ මේ පරිසරය සංරක්ෂණය කරන්න මේ වගේ මහා අනර්ග සම්පත් අපේ ඊළඟ පරම්පරාවට රැකගන්න උනන්දු වෙන්න කියන එකයි ඊළඟට සමහර අය හිතනවා දැන් මේ කළු කොටියාගේ ඊළඟට මෙයා හොඳ වර්ධනය වෙච්ච දිවියෙක් නැත්නම් කොටියෙක් ඒ ඒ එයාව සමග සමහර විට එයා ප්‍රජනන කටයුතු මේ වන විට කරලා තියෙනවා නම් ඊළඟ පරම්පරාවට මේ ජානය යයි කියලා. ඒක සමහර වෙලාවට යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන් නොයන්න තියෙන ඉඩකඩ වැඩි. ඒතර අපි බලාපොරොත්තු වෙනවා නම් කළු කොටියෙකුයි සාමාන්‍ය එකෙකුයි අතර ප්‍රජනනයෙන් ඊළඟ එකේදීත් කළු ඇයි කියලා එහෙම කියන්න බෑ. එන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. එන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. ඉතින් එතනින් ඔබ තේරුම් ගන්න ඕනි මේ වගේ සතෙක් කොයි තරම් කලාතුරකින්ද ඇති වෙන්නේ කියන එක. ඇත්තටම සමහර මිනිස්සු දේශපාලඥයෙකුගේ මරණයටත් වඩා මේ ගැන කම්පා වුණා ඇඬුවා සෑහෙන ඇඬුවා මිනිස්සු මේ කළු දිවියා කළු කොටියාගේ මරණය සම්බන්ධයෙන්. ඒතර ඇත්තටම අපිට වුණත් මේ හිතට දැනුණ වේදනාව ඉතාම අධිකයි. මොකද මේ මේ අපේ රටේ මිල කර නොහැකි සම්පතක් නිසා. ඉතින් දැන් අපි මේකෙදි තව දෙයක් බලන්න ඕනි ඒ දේ තමයි අපි ගත්තොත් මෙතෙන්දි මේ අවසාන වශයෙන් මේ කලුකොටියා ඒ මද්දට අහු වෙන්නේ 10ට විතර වගේ වෙලාවක කියලා තමයි අපිට වාර්තා වෙන්නේ ඒ ප්‍රදේශයේ එතකොට එතෙන්ට පශු වෛද්‍යවරු සහ ඒ ශේෂ්ත්‍ර නිලධාරීන් ළඟා වෙනකොට හවස් වෙලා ගොඩක් එතකොට ඒ අතර කාලය තුළ ඒ වටේ මිනිස්සු විශාල ප්‍රමාණයක් එකතු වෙලා මුව නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඉතින් එතකොට මෙවැනි දිවියෙක් එවැනි අවස්ථාවකට පත් වුණාට පස්සේ ඌ කළු කොටියා බවත් දැනගෙන තියෙනකොට මීට වඩා ඉතාම වේගයෙන් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න තිබුණා. එහිදී ඔවුන් ඒ වගකීම මේ රජයේ ආයතනයක් විදිහට ඒ වගකීම ඉටු කරලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම මේ වගේ සතෙක් මේ වගේ මද්දකට අහුනහම බොහෝ වෙලාවට මේ යන්න බලපාන කරුණු ගණනාවක් තියෙනවා. ඒ ගණනාවක් අතරින් එකක් තමයි මේ මූට ඇතිවන ආතතිය ස්ට්‍රෙස් එක. මොකද මේ සතුන් මිනිස්සු මේ ගොඩාක් එකට එකතු වෙලා එහෙම ඉන්නකොට ඌට දැඩි ආතතියක් ඇති වෙනවා. එතකොට ඒ දැඩි ආතතියක් ඇතිවීම ඌගේ ස්ට්‍රෙස් එක නිසා ඌගේ ස්ට්‍රෙස් හෝමෝන් විශාල වශයෙන් නිදහස් වෙනවා. විශේෂයෙන් ඇඩ්‍රිනලින් වගේ හෝමෝන් විශාල ප්‍රමාණයක් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන ප්‍රමාණය සමහර වෙලාවට ඌගේ මරණය සඳහා හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හරි සංවේදී ක්‍රියාවලියක්. ඉතින් එතෙන්දී මම මෙතන ශේෂ්ත්‍රයේ වැඩ කරන පශු වෛද්‍ය නිලධාරීන් ශේෂ්ත්‍ර නිලධාරීන්ව නෙමෙයි අතට මම මේ දෝෂ දර්ශනයට ලක් කරන්නේ ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් පූර්ව සැලැස්මක් ඒවා කිසිවක් නොමැතිකම. එතකොට එතෙන්ට වනජීවීකේ පශු වෛද්‍යවරයෙක් එන්න උඩවලවේ ඇත්තතුරු සෙවනේ ඉඳන් එන්න ඕනේ. ඒතර බලන්න එතන ඉඳන් නලතන්නේට එන්න කොයිතරම් දුරක් එන්න ඕනිද? ඉතින් අන්න ඒවා තමයි අපේ රටේ තියෙන ප්‍රධාන දුර්වලකම්. අඩුම ගානේ මේ සතා මේ ප්‍රදේශයේ ඉන්න බව දැනගත්තට පස්සෙවත් ඒකට අදාළ
යුනිට් එකක් ස්ථාපනය කරන්න වනජීවීකර බැරි වෙන බැරි වෙච්ච එක ගැන තමයි මම මේ බොහොම කනගාටුවෙන් කතා කරන්නේ අපේ රටේ වනජීවීන්ගේ සංරක්ෂණය සඳහා මිනිසුන්ට උනන්දුවක් තිබුණට රජයේ පැත්තෙන් තමන් තමන්ගේ යුතුයකම පැහැර හැරලා තියෙන කියන එකයි මම මේ කියන්නේ එතකොට ඌ ඒකට මුදා ගැනීමේ ක්‍රියාවලියේදීත් ඔබ දකින්න ඇති සමහර වෙලාවට ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් නැහැ. ඒ කියන්නේ උගේ මුහුණ ආවරණය කරන්න ඕනේ මුහුණ ආවරණය කරන්න අර නිකන් රෙදි කෑල්ලක් භාවිතා කරන්නේ. ඊළඟට ඌව ගණ්ඩ ට්‍රොලියක් නැහැ අර උගේ නැට්ටෙන් උස්සලා ගන්න. අපි සාමාන්‍යයෙන් රෝගියෙක්වත් එහෙම කරන්නේ නැහැ. ඒතර ඒ වගේ හරිම අවිධිමත් ඒ ක්‍රියාවලිය. එතකොට ඔබ දකින්න ඇති උගේ තුවාලයක් තියෙනවා. දැන් තුවාලයට බෙහෙත් දාන්නේ ඇඟිල්ලෙන්. ග්ලව්ස් එකක්වත් නැහැ. ඊට පස්සේ තුවාලේ ගැඹුර බලන්නේ විවෘත ඇඟිල්ලක් ඒක ඇතුළට දාලා. එතකොට කොච්චර ඉන්ෆෙක්ෂන් වෙන්න පුළුවන්ද? ඉතින් ඒවා අර ඊටාම මේ ප්‍රාථමික මේ ක්‍රම ඒවා. ඉතින් එතකොට ඒ අය කියන්න පුළුවන් එතකොට අපිට දොස් කියන්න එපා අපිට දීලා තියෙන පහසුකම් ටික මත තමයි අපි වැඩ කරේ කියලා. ඒක හරි ඒක අපි පිළිගන්නවා. අපි කියන්නේ ඇත්තටම මෙවැනි අවස්ථාවක මීට ඉහළින් ඉන්න නිලධාරීන් පරිසර ඇමතිගේ සිට ප්‍රධාන වශයෙන් මේ ඉහළින් ඉන්න නිලධාරීන් මෙවැනි දෙයකට සංවේදී වෙලා මේ වගේ දෙයකට අදාළ යුනිට් එකක් සකස් කරන්න ඕනි කියන එකයි මම මේ කියන්නේ. එහෙම නැති වුණොත් අපිට මේ සම්පත් ටික නැති වෙලාම යනවා අපේ ලංකාවට තියෙන සම්පත්. එතකොට ඌව ඒ නලතන්නි ප්‍රදේශය කියලා කියන්නේ ඔබ දන්නවා හවස් වෙනකොට මීදුමින් පිරීලා යන ශීත දේශගුණයක් සහිත ප්‍රදේශයක්. එතකොට එවැනි ශීත දේශගුණික සහිත ප්‍රදේශයක ඉඳන් මේ සතාව ගිනියන උඩවලවේ වැනි ඉහළ උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයකට බලන්න. එතකොට ඌට කොයිතරම් මේ ඌගේ පරිසරයේ චේන්ජ් වීමක් වෙනවද? එතකොට ඌ ගාව තියෙන අර ආතතිය තවදුරටත් වැඩි වෙනවා. එතකොට ඊළඟට එතෙන්ට ගිනිච්චට පස්සෙත් සමහර අය මේ සතාව නිරීක්ෂණය කරන්න ගියා, ෆොටෝ ගත්තා, ඒ වගේ කියන ඒවා පිළිබඳවත් අපිට විවිධ දේවල් වාර්තා වෙනවා. නමුත් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මිනිසුන්ට සෙල්ෆි ගහන්න හෝ ඒ වගේ දේවල් වලට නෙමෙයි ඇත්තටම මේ සත්තු ඉන්නේ. ඒකට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් මින් ඉදිරියටවත් සකස් වෙයි කියලා අපි හිතනවා. ඌ එතෙන්දී සමහර විට මේ එහි රඳවා තබා ගැනීමේදී වායු සමීකරණයක් කරන කාමරයක තියන්න ඕනි, එහෙම තිබ්බා කියලා ආරංචි වෙනවා. නමුත් මම හිතනවා ඌට ඕනි කරන අවශ්‍ය කරන ඒ පාරිසරික සාධක ටික හරියට ලැබුණේ නැහැ කියලා. ඉතින් එතකොට කොහොම හරි මේ අකාර්යක්ෂම ක්‍රියාවලිය නිසා අවසානයේ ඒ මහා විශාල සත්වයෙක් ඉතා හොඳට වර්ධනය වෙච්ච සත්වෙක් අපිට එහෙම සතෙක් බොහොමත්ම කලාතුරකින් හම්බ වෙන්නේ අතිශය අවාසනාවන්ත ලෙස ඌමිය ගියා. ඉතින් එතකොට මේකෙදි ඔබ දකින්න ඇති අර ඒ දිව්‍යාවෙත ළඟා වීමත් එක පැත්තකින් වනජීවී නිලධාරීන්ට ශේෂ්ත්‍ර නිලධාරීන්ටත් අභියෝගයක්. ඇත්තටම ඌ හරියට නිර්වින්දනය නොවුණා නම් හේම ඌ ඉතා දැවැන්ත සතෙක් අර වගේ 10-15 දිනකට හානියක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ අය ක්‍රියා කරන්නේ ශේෂ්ත්‍ර නිලධාරීන් තමන්ගේ ජීවිතය පරදුවට තබලා තමයි ක්‍රියා කරන්නේ. මා දන්නවා සමහර ශේෂ්ත්‍ර නිලධාරීන් ඉන්නවා තමන්ගේ ජීවිතයේ පරදුවට තබලා මේ සතුන් රැකබලා ගැනීම සඳහා වෙහෙස වෙනවා. නමුත් ඒ ඇයට අවශ්‍ය මූලික පහසුකම් ටික සපයන්න අපි ඔය ඉහළ පුටුවල ඉන්න මිනිසුන්ට උවමනාවක් නැහැ. මීට කලින් ලංකාවේ එකවර අලි 7 දෙනෙක් මිය ගියා. මම දන්නේ ඒකට මේ වන විට මොනවා කළාද කියන එක පිළිබඳව. ඊළඟ අනිත් එක තමයි මේ මද්ද අටවපු පුජ්‍යලයා හසු වෙනවා. ඒ අටවපු පුජ්‍යලයා ඔහු දැන් ඉන්නේ නිදැල්ලේ. ඒතකොට වනජීවියකට හැකියාවක් නැහැ ඒ පුජ්‍යලයාව ඇත්තරංගුවට අරගෙන ඌට යම්කිසි දඬුවමක් පනවන්න. ඒතකොට මේකේ නරක ආදර්ශයක් හම්බ වෙනවා ඊළඟ මේ මිනිසුන්ට. කිසිම මේ දඬුවමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අඩුම ගානේ ඔහු ඇරෙස් කරලවත් නැහැ. ඉතින් ඒක නිසා මේ අක්‍රමවත් වැඩපිළිවෙල මේ විදිහටම ක්‍රියාත්මක වුණොතින් හේම අපිට නවරජයක් බිහි වුණායි කියලා ඊළඟට තව මේ පරිසර ඇමති කෙනෙක් බිහි වුණායි කියලා තව ඉහළ පුටුවලට තව කට්ටිය ආවයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. වැඩපිළිවෙලයි මේකේ වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ජනාධිපතිතුමාටත් කියනවා මේ පිළිබඳව වැඩසටහන් මේ අපි විවිධ ප්‍රශ්න මැද තමයි අපි ඉන්නේ. විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වයක් ලංකාවේ ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව වැඩ කරමින් අපි ඉන්න වෙලාවක උවත්
අපි මේ වගේ දේවල් ගැනත් සංවේදීව කටයුතු කරන්න ඕනේ මොකද මේම වුණොත් අපිට මේ අහිමි වෙලා යන්නේ අපේ රටේ තියෙන මිලකල නොහැකි අමිල සම්පත් ප්‍රමාණයක් මේ විනාශ වෙලා යන්නේ යම් දවසක අපි මේ වගේ වසංගත තත්ත්ව වලින් නිදහස් වෙලා අපේ රට දියුණු කරන්න පුළුවන් කොහොමද කියලා හොයනකොට අපිට අපේ රටට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් අතිවිශාල සංචාරකය ප්‍රමාණයක් ගෙන්න ගන්න පුළුවන් එක සත්වයක් තමයි කළු දිවියා කියලා කියන්නේ නැත්නම් කළු කොටියා කියලා කියන්නේ. එතකොට මේ මේ වගේ මේ කැලේක ඉන්න මේ වගේ සතෙක් ලංකාවට ගෙන එන විදේශ විනිමය ප්‍රමාණය ඔය පාර්ලිමේන්තුවේ මේ තාක්කල් ඉඳලා තියෙන කිසිම ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් ලංකාවට එච්චර විදේශ විනිමයක් ගේන්න කටයුතු කළා නැහැ. ඒ තරම් මේ වනජීවීන් අපිට වැදගත් වෙනවා. ඔවුන් තමයි අපේ රටට මේ විදේශ විනිමය ලබා ගන්නෙ. අනිත් අතට තව දෙයක් තියෙනවා මෙන්න එහෙම. අපි මුදල් පැත්ත කියන එක පැත්තකින්ම දැම්මුත් මේ 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 තරම් හොඳ සම්පතක් මේ අයටත් මේ පරිසරය තුළ ජීවත් වීමට අයිතිය තියෙනවා. මිනිස්සු මේ සත්තු මිනිසුන්ගේ භූමිය අයිති කරගත්තේ නැහැනේ කවදාවත්. සත්තු මිනිසුන්ගේ භූමිය අයිති කරගත්තේ නැහැ. මිනිස්සුයි සත්තුන්ගේ භූමි ටික ටික අයිති කරගත්තේ. අයිති කරගෙන බොහොම සුළු ප්‍රමාණයක තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට තියෙනවා සදාචාරාත්මක වගකීමක්. ආර්ථිකමය පැත්ත කෙසේ වෙතත් සදාචාරාත්මක වගකීමක් තියෙනවා. අපිට මානුෂීය වගකීමක් තියෙනවා ඔවුන්ටත් ජීවත් වෙන්න තියෙන අයිතිය සුරක්ෂිත කරන්න. එබැවින් මම මේ කතා කරන්නේ මෙතනින් එහාට අපේ රටේ දූ දරුවන්ට මේ අපේ වැඩිහිටියෝ නම් තවදුරටත් අපිට වෙනස් කරන්න බැරි වෙයි. ඔබ වෙනස් වෙන්න, ඔබ මේ රටේ සම්පත් සුරකින පුජ්‍යලයන් බවට පත් වෙන්න, මේවාට විරුද්ධව ක්‍රියා කරන්න ඔබ හඬ නගන්න මේවාට විරුද්ධව, ඒ ඔබේ හඬ තුලින් අපිට පුළුවන් වෙයි අපේ රටේ මෙවැනි කනගාටුදායක සිදුවීම් සිදු වෙන්නේ නැතුව අපේ රටේ තියෙන ජෛව සම්පත මගේත් ඔබේත් ඔබේ අනාගත පරම්පරාවේත් දැක බලා ගැනීම සඳහා ඒ රස විඳීම සඳහා ඒ මහා අනර්ග සම්පත් ටික රැකගන්න අපි කටයුතු කරමු.